ආයිබෝන් දූල පුතාලා හැමෝටම ආයිබෝන් සර් හොඳයි එහෙනම් දූල පුතාලා අද දවසේ අපි සාකච්ඡා කරන්න නියමිත වෙන්නේ පස්වර අධ්‍යාපන කලාපේ 6 ශ්‍රේණිය 2019 ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසත් එක්ක දැන් දූල පුතාලාට මේ ප්‍රශ්න පත්‍රය ලැබුණා දූල පුතාලා මේකට උත්තර ලිව්වා දැන් එහෙමනම් රතු පාට පෑන අරගෙන සූදානමින් ඉන්න අපි දැන් උත්තර පරීක්ෂා කරන්නයි සූදානම. හොඳයි. එහෙනම් අපි සම්බන්ධ වෙමු පස්වර අධ්‍යාපන කලාපේ 6 ශ්‍රේණියේ පළමු කොටසත් එක්ක. හොඳයි. එහෙනම් ඔයාට පේනවා පළමු ප්‍රශ්න කීපයට අපි එමු. අද දවසේ අපිට සාකච්ඡා කරන්න ගණන් 20ක් තියෙනවා. ඒකේ බලන්න මුලින්ම කියවන්න එක කොටස කියලා තියෙනවා. ඒකේ තියෙනවා ප්‍රශ්න සියල්ලටම පිළිතුරු මෙම පත්‍රයේම සපයන්න. දැන් දූල පුතාලා පුළුවන් දූල පුතාලට පුළුවන් මේකේ print out එකක් ගන්න. එහෙම නැත්නම් පුළුවන් මොකද්ද ප්‍රශ්න 20ම ලියා ගන්න. CR පොතක ලියාගෙන ඊට යටින් උත්තර සටහන් කරගන්න පුළුවන්. දැන් ඒකේ තියෙනවා පළවෙනි ප්‍රශ්නය අහනවා වෘත්ත පමණක්. වෘතේ කියන්නේ රවුමක් දූල පුතාලා දන්නවා. වෘත්ත පමණක් අඩංගු පිළිතුර තෝරන්න කියලා ඔන්න අහනවා. දැන් මගේ පුතාලා හොඳට උත්තර දෙන්න ඕනේ වෘත්ත පමණක් අඩංගු පිළිතුර තෝරන්න. එතකොට දැන් දූල පුතාලට උත්තර දෙන විදි කීපයක් තියෙනවා. එකක් තමයි දූල පුතාලට පුළුවන් උත්තරේ හැමෝම එකපාර දෙන හින්දා අපහැදිලි හින්දා දූල පුතාලට ඕනනම් පුළුවන් කෙලින්ම මැසේජ් එකක් දෙන්න. චැට් එකට ඇවිල්ලා පළවෙනි ගානේ උත්තරේට ටක් දාලා ඒද බීද සීද කියලා ටක් දාලා වට උත්තරයක් දෙන්න පුළුවන්. ඔයා උත්තරයක් දෙනකොටම අපිට පේනවා මෙන්න මේ දරුවා උත්තරයක් දීලා කියලා. දැන් දිනුල් උත්තරයක් අපිට දීලා තියෙනවා. ඈ දිලිත් දීලා තියෙනවා. අන්න ඒ වගේ. දැන් ඔයාලගේ උත්තර අපිට පේනවා. ඒ වගේ දූල පුතාලට චැට් එක විවෘතයි. ඕනම ප්‍රශ්නයක් දූල පුතාලා අහන්න ලැජ්ජ වෙන්න එපා. අහන්න ඔයාට ගැටලුවක් නම් ඔයාට පුළුවන් උත්තරේ චැට් එකට යන්න. උත්තරේ මැසේජ් එකක් දාන්න පුළුවන්. හොඳයි. එහෙමනම් බලන්න මේකේ වෘත්ත හතරක් තියෙනවා. හැබැයි ඇතුලේ සුජු කෝණාංශයක් තියෙනවා. ඒතර මේකේ හැඩතල යාති දෙකක් තියෙන හින්දා ඒක ප්‍රතික්ෂේප කරමු. ඊළඟට මේක බලන්නකෝ. මේකේ වෘත්තම හැඩ කියලා කියන්න බෑ. නිකන් මේක අපිට පේනවා විතර හැඩ කියලා. මේකත් වෘත්තයක් කියන්න බෑ. ඒක නිකන් විතර හැඩති රවුමක් තියෙන්නේ. මේ තියෙන ත්‍රිකෝණයක්. එතකොට මේකත් අපිට පිළිගන්න බෑ. දැන් මේකේ උඩයි යටයි වෘත්තයක් තියෙනවා. නමුත් මෙතන තියෙන වෘත්තයකින් කොටසක්. සම්පූර්ණ වෘත්තයක් අපිට දකින්න හම්බෙන්නේ නෑ. නිකන් හරියට පපඩණයක් තරම් පපඩණේ කෑල්ලක් කපලා වගේ. නේද? එතන පොඩි කෑල්ලක් අඩුයි. දූල පුතාලට පේනවා මෙතන චූටි කෑල්ලක් අඩුයි කියලා මේ. එතන පොඩි කෑල්ලක් අඩුයි. ඒ හින්දා ඒක ගන්නත් බෑ. එහෙනම් අපිට ගන්න වෙන්නේ මෙන්න මෙයා. මෙන්න මේ වෘත්තය එතන 1 2 3 4ක් තියෙනවා. අන්න එයා තමයි අපිට සලකන්න. විතර B කියන එකට යටින් මගේ පුතාලා ඉරක් ගහන්න. එහෙම නැත්නම් ඔයා උත්තර පත්‍රයේ B කියලා ලියලා තියන්න. අන්න එහෙම ලියලා තියනවා නම් දූල පුතාලට අපි ලකුණු දෙකක් ලබා දෙමු. ලකුණු දෙකක් ලබා දෙමු. ලකුණු දෙකක් ලබා දෙමු. හරි. ඒකේ මොනවද ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් දූල පුතාලට. හොඳයි. ඊළඟට පස්වරු 7:30 වේලාව අන්තර්ජාතික සම්මත ආකාරයට ලියන්න. දැන් පස්වරු කියන්නේ මගේ පුතා උදේ හවස. හවස අපි කියන්නේ රෑ 7:00 කියලා. පස්වරු 7:30. දැන් අපිට උත්තර දෙමින් යනවා දූල පුතාලා. මේ 7:30 වේලාව අන්තර්ජාතික සම්මත ආකාරයට. අපි දන්නවා අන්තර්ජාතිකව උත්තර අපි අන්තර්ජාතිකව සම්මතාකාරයට වෙලාවක් ලියන විදිය. ඔව් ප්‍රශ්නයක් අහන්න හදන්නේ දුක කියන්න අහන්න ප්‍රශ්නේ යොමු කරන්න පුළුවන්. ප්‍රශ්නේ අහන්න හදපු දූට ප්‍රශ්නේ යොමු කරන්න පුළුවන්. සර් සබරගමු පේපර් එක මේක නිවේද කරන්නේ? නෑ 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 සබරගමු පේපර් එක අපි හදන්න එපා කියන මැසේජ් එකක් එව්වා. ඊට පස්සේ අපි ආයේ වතාවක් නැවත වතාවක් පස්සර පේපර් එක එවනවා කියලා කිව්වා.
කියලා පස්සර පේපර් එක අපි එහෙම යවමු. එකක් ආවේ නෑනේ. ආ එහෙමනම් දැන් ඉතින් කරන්න දෙයක් නෑ. දැන් ඉතින් දූල දැන් ඒ දුව දැන් මේකට අදාළව පිළිතුරු ලියන්න. ලියන්න ලියලා ඔයාට පුළුවන් අපේ අංකයක් දෙන්නම්. ඒ අංකයට කතා කරලා ඔයාට පේපර් එක ගෙන්න ගන්න පුළුවන්. හරිද? මොකද අපි සබරගමු පළාත් පේපර් එකේ ඒකේ අපේ උත්තරත් ඒකත් එක්කම ඇවිල්ලා තිබ්බා. ඒ හින්දා තමයි අපි මේ ප්‍රශ්න පත්‍රේ කතා කරන එක නැවැත්තුවේ. එතකොට පස්වරු 7යි 30 පස්වරු නම් මගේ පුතාලා දන්නවා මේ පැය ගානට 12ක් එකතු කර. පස්වරු නම් පැය ගානට 12ක් එකතු කරන. එතකොට 12යි 7යි 19ක් කියලා එනවා. 19යි 32යි මිනිත්තු 30 ඔය විදිහට දාන. ඔය වෙන මොකුත් ලියන්නේ නැහැ. වෙන කිසිම දෙයක් දාන්නේ නැහැ. ඕක තමයි උත්තරේ. ලකුණු දෙකක් ලබා දෙන්න. ලකුණු දෙකක් ලබා දෙන්න. ඒ සඳහා තවත් ඔබට ලකුණු දෙකක් ලැබෙන. ලකුණු දෙකක් ලැබෙන. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය. සුජු කෝණ දෙකක් එකතුවෙන් සෑදෙන කෝණය කුමක්ද? සුජු කෝණ දෙකක් එකතුවෙන් සෑදෙන කෝණය දැන් ඍජු කෝණය කියලා කියන්නේ මේ වගේ. තව ඍජු කෝණයක් මම ගත්තාම මේ වගේ. එතකොට ඍජු කෝණ දෙකක් අපි ගත්තාම ඍජු කෝණ දෙකක් අපි එකට ගත්තාම එතන අපිට හැදෙන්නේ සරල කෝණයක්. දැන් මගේ පුතාලා උත්තරේට සරල කෝණය කියලා ලියලා තියෙනවා නේද? අන්න ඒකට අපි ලකුණු දෙකක් ලබා දෙනවා. ඒකට තවත් ලකුණු දෙකක් ලබා දෙනවා ඔන්න ඔය ආකාරය. ඒක වැරදි නම් දූල පුතාලා කරන්න ඕනේ වැරද්ද. ඒක වැරදි නම් වැරද්ද දාලා හරි පිළිතුර එතනින් ලියන්න අවශ්‍යයි. हतरवी प्रश्न प्रश्नाक हतर मगे धूल मतलब සුළු කරන්න කියලා දීලා තියෙනවා 47000 බෙදන්න ඕනේ 100. දැන් මගේ දූල පුතාලට මතකයි මේ 47000 ඔන්නෝම එකක් බෙදන්න කිව්වොත් 10න් 100න් 1000න් අපි කෙටි ක්‍රමයක් කරනවා. කෙටි ක්‍රමයක් කරනවා. දූල පුතාලට මතකද දන්නේ නැහැ. අපි 10න් බෙදනවා නම් මගේ පුතේ අපි එක බිංදුවක් අයින් කරනවා. दीर्घ आकार उत्तर हरिना लखनु देखा निरूपित आगे तुनट किया दस स्थान බින්දුවට කියන්නේ සියස්ථාන. පහට කියන්නේ දහස්ථාන. හයට කියන්නේ දසදහස්ථාන. එතකොට මේකේ තුනේ වටිනාකම 3. හයේ වටිනාකම 60. එතන බින්දුවේ වටිනාකම බින්දු 3. පහේ වටිනාකම 5000. හයේ වටිනාකම 60000. එහෙනම් පහේ වටිනාකම 5000යි. මේකට
තවත් ලකුණු දෙකක් ලබා දෙන්න. ඒ සඳහා ඔන්න තවත් ලකුණු දෙකක් අපි ලබා දුන්නු. ලකුණු දෙකක් ලබා දුන්නු. ඊළඟට කියනවා බලන්න ඊළඟට කියනවා ඔරලෝසු මූණතක වේලාව පස්වරු 3 වන විට පැය කටුව හා මිනිත්තු කටුව අතර ඇතිවන කෝණය කුමක්ද? දැන් මට කියන්න මේ අපි ඔරලෝසුව ගැන පොඩ්ඩක් මතක් කළොත් ඔරලෝසුවේ හරියටම 3 හරියටම 3 වේලාව සටහන් වෙනකොට ඒ ඔරලෝසුවේ කටු තියෙන්නේ ඔහොම. එතකොට මේ කටු අතර ඔව් මේ කටු අතර තියෙන්නේ හරියටම මොකක්ද කෝණය? ඍජු කෝණය. ඍජු කෝණය. ඍජු කෝණය. ඍජු කෝණය. ඍජු කෝණය. ඔව්. එතකොට ඍජු කෝණයක් තමයි තියෙන්නේ. ආන් එහෙමනම් අපිට උත්තරේ සටහන් වෙනවා. මොකක්ද ඍජු කෝණය? ඍජු කෝණයකට ලකුණු ලබා දෙන්න ලකුණු දෙකක්. ඒක අඳින්න ඕනේ නැහැ. අඳින්න අවශ්‍ය නැහැ. ඔයාට ඕන නම් ඒක ඇඳලා දැම්මට ගැටලුවකුත් නැහැ. හොඳයි. ඊළඟට අපේ 7 වෙනි ගානට එනවා. පහත සංඛ්‍යා රේඛාව මත 3 සංඛ්‍යාව ලකුණු කරන්න. දැන් මගේ පුතාලට මතකයි සංඛ්‍යා රේඛාව. මේ සංඛ්‍යා රේඛාව මත අපිට සංඛ්‍යා රේඛාව කියන්නේ සමාන පරතරයෙන් රේඛාවක සංඛ්‍යා ලකුණු කරලා තියෙනවා. ඒකේ මැද බිඳුව තියෙනවා දකුණු පැත්තේ ධන සංඛ්‍යා වම් පැත්තේ ඍණ සංඛ්‍යා. දැන් මේක ලකුණු කරන්න කියන්නේ නිකම්ම 3. මේ නිකම්ම 3 කියන එකේ තේරුතේ ධන 3 කියන්නේ. ඒ ධන 3 අපි ලකුණු කරන්නේ මෙන්න මෙහෙම. හොඳට බලා ගන්න. දැන් මෙතන මෙතන තියෙනවා ඍණ 3 මෙතන තියෙනවා ධන 3. එතකොට ඒක ලකුණු කරන්නේ අන්න ඒ මත. අපි කළු පාට බෝලයක් අඳින්න. ඒක අර උඩින් ලකුණු කරන්නේ නේ. හරිද? ඒක මේ ඔව් කියන්නේ. සේ ඔය සංඛ්‍යා රේඛාව ඉලක්කම් පෑනෙන් ලිව්වට වැරදිද? ඉලක්කම් පෑනෙන් ලිව්වට ගැටලුවක් නැහැ. හැබැයි පැන්සලින් තමයි සංඛ්‍යා රේඛා අඳින්නේ. හා සර්. හොඳයි. එතකොට දැන් මෙන්න මෙකෙම ඇඳලා තියනවා නා. මේකට දෙන්න ලකුණු දෙකක්. දැන් මගේ දූල පුතාලා මෙතන විශේෂ අවධානය යොමු කරන්න. කොතනද මෙන්න මෙහෙම තිබ්බොත් වැරදි ඈ. ඕක වැරදි. හරියටම හරියටම මෙන්න මේ මෙන්න මෙතන රේඛාව මත ඔන්න ඔතන තියෙන්න. හරිනේ. හොඳයි. අපේ 7 වෙනි ගානයි අපි ඒ ලකුණු කළේ 7 වෙනි ගාන. 7 වෙනි ගාන. හොඳයි. ඊළඟට අපි එන්න හදන්නේ මගේ පිටේ 8 වෙනි ගාන වෙතට. 8 වෙනි ගාන වෙතට. එන්න අපේ 8 වෙනි ගාන. අපි මේ ලියන්නේ පස්තර අධ්‍යාපන කලාපය නියෝජනය කරගනිමින් පිළිතුරු පත්‍රයයි සාකච්ඡා කරන්නේ. එහෙමනම් බලන්න මෙම ඔරලෝසු මුහුණතේ දැක්වෙන වේලාව පැය හා මිනිත්තු භාවිතයෙන් ලියන්න. මේකේ පැයයි මිනිත්තු වලිනුයි මේ ඔරලෝසු වේලාව ලියන්න කියලා කියන්නේ. දැන් මට කියන්න පොඩි කටුව තියෙන්නේ 10යි. හීනි දිග කටුව තියෙන්නේ 2. එතකොට වෙලාව කීයද? 10යි 10යි. ඔව් පැය 10යි. 10. මිනිත්තු 10යි. මිනිත්තු 10යි. හරිද? 10යි. පැය 10යි. මිනිත්තු 10යි. පැය 10යි. මිනිත්තු 10යි. කියලා තිබුණා. 10යි මිනිත්තු 10යි. පැය 10යි. 10යි. මිනිත්තු 10යි. මිනිත්තු 10යි.
සර් මිනිත්තු කියන තැනට විනාඩි කියලා තිබ්බොත් වැරදීද? නෑ ඒත් හරි. මිනිත්තු කියන තැනට විනාඩි කියලා දැම්මත් හරි. හැබැයි අපි විනාඩි විනාඩි කියන එක පාවිච්චි කරන්නේ. විනාඩි කියන එක පාවිච්චි කරන්නේ එදිනෙදා ව්‍යවහාරයට. ඒ කියන්නේ අපි එදිනෙදා කතා බහ කරනකොට තමයි මිනිත්තු කියන වචනේ පාවිච්චි කරන්න මතක. සර් 10යි 30යි 10 ලිව්වොත් වැරදිද? 10යි 30යි 10 ලිව්වොත් වැරදි. මොකද හේතුව මේකේ පැය හා මිනිත්තු භාවිතයෙන් ලියන්න කියලා කියනවා. සර් පැය 10යි පසුයි මිනිත්තු 10යිද? කමන්නේ පැය 10යි පසුයි මිනිත්තු 10යි වුණත් ගැටලුවක් නැහැ. මේකේ මේ 10යි හිත 10 කියලා ලිව්වොත් වැරදි. මොකද මේකේ පැහැදිලිවම අහනවා පැය වලින් සහ මිනිත්තු වලින් වෙන් කරලා ලියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරිනේ? හොඳයි. එහෙනම් අපි එන්න හදන්නේ අපේ 9 වෙනි ගාන. තුනෙත් අයියේ 9 වෙනි ගාන. ඔන්න අපිට ලැබෙන 9 වෙනි ගාන. බලන්න. 85 සංඛ්‍යාව ආසන්න 10ේ ගුණාකාරයට වටේ. දැන් මගේ උල්ල පුතාලට මතකයි මේ 85 කියන එක. ඈ 10 සංඛ්‍යාවට 10ේ ගුණාකාරයට වටේනවා කියලා කියන ආසන්න වටේනවා කියන්නේ ආසන්න කරනවා. උකොට දැන් 85 කිට්ටු වෙන්නේ කාටද? සමාන දාන්න බෑ. මේ කෙනෙක් කියයි ඉතින් 85 තියෙන්නේ ඔය හරියටම මේ දෙක මැද්දේ කියලා. දැන් හරි ලස්සන ප්‍රශ්නයක් අහන්න පුළුවන් කෙනෙක්. සර් ඔයා කිව්වට 85 තියෙන්නේ 80යි 90යි හරි මැදනේ. එතකොට 85ට ආසන්නම 80ක් එනවා 90ක් එනවා කියලා කෙනෙක් කියන්න පුළුවන්. නමුත් මතක තියාගන්න කොයි වෙලාවකවත් අපි ඒකේ අඩු අගය ගන්නෙ නැහැ. ඒකේ අඩු අගය ගන්නෙ නැහැ අපි ගන්නෙ වැඩි අගය. ඇයි ඒකට හේතුව? 85 කියන එක කියවන්නේ 80 අත ඇරලා ඉස්සරහට ඇවිල්ලානේ. එතකොට 80 දාලා යන ගමන 80 දාලා යන ගමනේදී අපි කැමති නෑ ආපහු හැරෙන්න. තේරුණාද? අපි කැමති 85 න් ඉස්සරහට යන්න. එතකොට 85 ඉස්සරහට යනකොටයි අපිට 90 හම්බෙන්නේ. එහෙමනම් අපිට උත්තරේට අපි දාන්නේ 90යි කියලා. මේකට ලකුණු දෙකක් ලබා දෙන්න. ලකුණු දෙකක් දෙන්න. ලකුණු දෙකක්. ලකුණු දෙකක් දෙන්න. හරි. ඊළඟට 2 5 8 බිංදුව යන ඉලක්කම් අතරම භාවිතයෙන් ලිවිය හැකි විශාලම සංඛ්‍යාව ලියන්න. විශාලම සංඛ්‍යාව ලියනකොට විශාලම ඉලක්කම ලොකු ඉස්සරහට ලියන්න. 8520. ඉතින් මේකට ලකුණු දෙකක් ලබා දෙන්න. තවත් ලකුණු දෙකක් ලබා දෙන්න. ඊළඟට තියෙනවා. ඊළඟට තියෙනවා. 5632 වැඩි කරන්න ඕනේ ಗುಣ කරන්න ඕනේ 24. දැන් මගේ පුතාලා හොඳ කල්පනාවෙන් ಗುಣ කරා. දැන් අපිට උත්තර දිගින් දිගටම සටහන් කරනවා පින්සර, බිඳුමල්, නදිනි ඒ වගේ ගණනාවක් Taman උත්තරේ කමෙන්ට් කරනවා අපිට පේනවා. ඉතින් ඒ අතර වාරේ අපි බලමු 4 වරක් 2 8යි 4 වරක් 3 12යි එකක් ඉතුරුයි. එතකොට 4 වරක් 6 24යි 1යි 25යි දෙකක් ඉතුරුයි. 4 වරක් 5 20යි 2යි 22යි. අපි ඔය වැඩි කළේ 4යි. ඊළඟට 2කින් 2 වරක් 2 4යි එකක් අපි පල්ලෙහාට අත ඇරලා ලියන්නේ. එතකොට 2 වරක් 3 6යි 2 වරක් 6 12යි එකක් ඉතුරුයි.
දෙවරක් පහ 10යි 1යි 11යි පල්ලෙහාට එකතු කරන්න 8යි 6යි 11යි 5යි 3යි 1යි එතකොට මේකේ උත්තරය අපිට එනවා 135000 मेकट दखंड चक्री बरीना वेडिकर विविध प्रश्न दिलीप नवता तमंग पीली बला अभी इतना मे अवस्था भी लंगपाते इन बार करू अपीट सहयोगी दखवाई गेल ये दरु लियन पिलितुरु पिलिबंदव दिमाग्यो अवधानियो मुत्रान्न एयागे अडुपाडु परीक्षा करन्न कोहेद वेरदुने मोनवाद वरदिन्ने कियला बलन्न वरहन तुल एति वचन वलिन सुदुसु वचनय किस्तनट यदन्न विशालत्वेन සුජුකෝණයට වඩා අඩු කෝණය සුජුකෝණයට වඩා අඩු කෝණය يعني සුජුකෝණය කියන්නේ මේක අඩු කෝණය කියලා කියන්නේ මේක කියන්නේ සුළු කෝණය ඒකට කියන නම කුඩා කෝණය කියලා කියනවා සුළු කෝණය කියනවා මහා කෝණය විශාල කෝණය ඔයගේ නම් කීපයක් කියලා අපි කුඩා කෝණය කියලා කියන්නේ නැහැ ඒකට අපි කියන්නේ මොකද්ද මෙන්න මෙහෙම දිගෝල සංඛ්‍යාවක් දීලා සංඛ්‍යාව සම්මත ආකාරයට ලියන්න. හැබැයි මේක කියවන ආකාරයේ ලියන්න කියලා නැහැ. තේරුම් ගන්න. එහෙනම් ඔයා කරන්න ඕනේ. පිටිපස්සේ ඉඳන් ඉලක්කම් 3 වෙන් කරන්න. පිටිපස්සේ ඉඳන් ඉලක්කම් 3 වෙන් කරන්න. ඊට පස්සේ ලියන්න. 7 ලියනවා. ඊළඟට 300 තුන්සිය විසි පහ ඊළඟට තව පොඩ්ඩක් ඉඩ කඩ තියලා 687 ඊළඟට තව චුට්ටක් ඉඩ තියලා 521 ඔය විදියට කියනවා ඒ විදියට ලියුවා නම් ආන් ලකුණු දෙකක් අපි ලබා දෙනවා ලකුණු දෙකක් අපි ලබා දෙනවා ගොඩාක් අය මේකේ අර කියවන්න උත්සාහ කරලා තියෙනවා. මේ ප්‍රශ්නය નિවරදිව කියවන්නේ නැති දූල පුතාල තමයි එහෙම කරලා තියෙන්නේ. දැන් අහන ප්‍රශ්නයට තේරුම් අරගන්න ඕනේ. මේක කියවන ආකාරය නෙවෙයි ලියන්නේ. දැන් මේක කියවන ආකාරය අපිට කියන්න පුළුවන්. අපි ඕනනම් මතක් කරමු කියවන ආකාරය. දැන් මේක අපි කියන්නේ ඒකක කලාපය. මේක දහස් කලාපය. මේක මිලියන කලාපය, මේක බිලියන කලාපය. මේක කියවන්නේ හතක් බිලියන 325ක් මිලියන 687000 521 ඒක ලියන්න කියලා නැහැ සම්මත ආකාරයට ලියන්න කියලා විතරයි තියෙන්නේ සර් එහෙනම් අපි ඊළඟ ගණන් කීපයට එන්නයි හදන්නේ ඔව් කියන්න පුතේ සර් 7ට ඉස්සරහින් බිංදු දෙකක් ආවට වැරදිද නැහැ 7ට ඉස්සරහින් බිංදු දෙකක් දැම්මට වැරදි නෑ හතට ඉස්සරහින් දැම්මට වැරදි නෑ හැබැයි හතට පිටිපස්සෙන් බිංදු දෙකක් දැම්මොත් නම් අනිවාර්යෙන් වැරදි හතට පිටිපස්සෙන් දැම්මට තමයි ගැටලුව තියෙන්නේ හතට ඉස්සරහින් දැම්මයි කියලා ලොකු ගැටලුවක් නෑ දැන් 14 වෙනි ගාන ඔබට ලැබෙන 14 වෙනි ගාන බලන්න පහත දී ඇති සංඛ්‍යාව නාමයට අදාළ සංඛ්‍යාව සම්මත ආකාරයට ලියන්න
දැන් එකේ තියෙන්නේ 57 බිලියන 708 මිලියන 120 දහස් 10 පොඩ්ඩක් ඉන්න. ඔක්කොටම ඉස්සෙල්ලා මේ වයි ගාන හදනකොට මගේ පුතාලා. ඔයාලා ඉස්සෙල්ලා මේක බිලියන කලාපේ. සාමාන්‍ය බිලියන කලාපේට අපි ඕනම කලාපයකට ඉලක්කම් තුනක් තියෙනවා. දැන් මම දැනට කරන ඔතෙන්ට මම බිලියන කලාපේ ලියන. ඒ කියන්නේ බිලියන. ඊළඟට මම ලියනවා ටිකක් ඉඩකඩ තියලා මිලියන කලාපේ. ඊළඟට අපි ලියනවා දහස් කලාපේ. ඊළඟට මම ලියනවා ඒකක කලාපේ. මේ ඔකට අදාළ හිස්තැන් තමයි පුරවන්න තියෙන්නේ. ඒකට අදාළ හිස්තැන් හරියට ලියන්න ඕනේ. දැන් පළවෙනි එක කියවන්න. ඒකේ තියෙනවා 57 බිලියන. එතකොට බිලියන කලාපේ තියෙන්නේ 57. මෙතෙන්ට බිංදුව දැම්මම කමක් නැහැ. ඊළඟට කියනවා 708 මිලියන 708ක් මිලියන. ඔව් කියන්නේ. බිංදුව දැම්මේ නැති වුණාට කමක් නැද්ද? කමක් නැහැ කමක් නැහැ. අර ඉස්සරහා ඉන්න බිංදුව දැම්මේ නැති වුණාට කමක් නැහැ. 708 මිලියන 120 10 120 10 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
නෑ කොටු දාන්නේ අපි අර කොටු දාන්නේ අපි අතින් පැටලෙන හින්දා තේරුණාද දොඩට මොනවා හරි කලාපයක කිස්තනක් එයි කියන එකට තමයි අපි මේ විදිහට දාන්නේ ඊළඟට 15 වෙනි ගාන 15 අහනවා වෘත්තය මත දක්වා ඇති ලක්ෂවලට හිමි ඉංග්‍රීසි අක්ෂර මොනවාද දැන් වෘත්තයක් ගත්තහම ඒ වෘත්තය ඇසුරින් කිසියම් ලක්ෂයක එහෙම නැත්නම් පුංචි තිතක පිහිටීම ගැන ආකාර තුනකට කියන්න පුළුවන් මගේ පුතාලා මේ වෘත්තය ඇතුලේ තියෙන ඒවට අපි කියන්නේ වෘත්තය ඇතුලේ තියක් තිබ්බොත් අනේ තිතට අපි කියන්නේ වෘත්තය තුල කියලා තුල තුල ඊළඟට මේ වෘත්ත වලල්ලේ කොතනක හරි තිතක් කියලා තිබ්බොත් ආන් අපි ඒකට කියන්නේ වෘත්තය මත කියලා ඒ වගේම එළියේ තිතක් කියලා තිබ්බොත් කොහේ හරි අපි ආන් ඒකට කියන්නේ පිටත කියලා වෘත්තයේ ඇතුළ ගත්තාම තුල වෘත්තයේ ධාරේ වලල්ලට අපි කියනවා වෘත්තය මත එළියට අපි කියනවා වෘත්තය පිටත බාහිර එතකොට එහෙමනම් මේක යහන්නේ වෘත්තය මත කියලා කියන්නේ හරියටම මේ ධාරේ තියෙන අකුරු දෙකට තමයි කියන්නේ මොනවද ඊ අකුරයි ඊළඟට සී අකුරයි මේකට එකකට එක ගානේ ලකුණු දෙකක් තියෙනවා ඒ වෘත්තය ඔව් කියන්නේ මම ඉස්සෙල්ලාම ලිව්වේ තුල කියන එක ඒකට කමක් නැද්ද? ඉස්සෙල්ලාම ලිව්වේ තුල කියන එක. මේක හැබැයි අහන්නේ මත. වෘත්තය මත කියන එකයි අහන්නේ. එතකොට දැන් තුල තියෙන ඒවා ලිව්වොත් වැරදි. තුල කියන ඒවා ලිව්වොත් වැරදි. उत्तरेट एनो ई लक्ष्य सी लक्ष्य ये देख नेता अपिट पिलिगंड बै उत्तरे तेरुना तेरुना ओ सर හොඳයි ඊළඟට අපිට පේනවා දැන් උත්තරේ චැට් කරනවා ගොඩාක් අය එක දිගට උත්තර චැට් කරනවා ඉතින් ඒ උත්තරේ චැට් කරද්දී මම ඔයාලගෙන් ඉල්ලනවා
පිළිතුර ඒ වගේම මම මේ කියන දේත් හොඳට අහගෙන ඉන්න ඕනේ chat කළා වගේ නෙවෙයි පිළිතුර දෙන්න කලින් ඒ පිළිතුරේ අංකය ටයිප් කරලා ඉන්න දැන් අපි හිතන්නකෝ 16 කියලා අර 16 කියන ගහලා වරහණක් ඇතුලේ 16 දාලා අන්න ඊට පස්සේ උත්තරේ සටහන් කරන්න නැත්නම් දැන් ඔයාම උත්තරේ දානවා මොනවද කියන එක අපි දන්නේ මොන ගානටද කියන එක මට පේන්නේ හොයි ඊළඟට කියනවා 88 හා 35 එකතු වෙන් 72ක් අඩු කළ විට පිළිතුර කීයද ඒක කරමු අපි එතකොට දැන් 88යි 35යි එකතුව ගන්න එවාට ගන්න තියෙන්නේ 88යි ඊළඟට 35යි 8යි 5යි 13යි 1ක් හිතුවේ මෙතෙන්ට දැම්මා 9යි 3යි 12යි එතකොට 123ක් කියලා එනවා ඒ එන්නේ මේ දෙන්නගේ එකතුව ඒකෙන් අඩු කරන්න ඕනේ 72ක් එතකොට 123න් 72ක් අපි අඩු කරා එතකොට 3න් 2ක් ගියාම 1යි දෙකෙන් හතක් බෑ මෙහෙන් ගත්තා 12න් උත්තරේ 51යි උත්තරේ 51 තියෙනවා නම් අන්න ඔයාට ලකුණු ලබා දෙන්න පුළුවන් ප්‍රධාන ලකුණු දෙකක් ඔබට අපි විසින් පිරිනමනවා ලකුණු දෙක ඒ ලකුණු දෙක ලැබෙන්නේ මේකට එක ලකුණයි මේකට එක ලකුණයි ලකුණු දෙක ලැබෙන්නේ ඒ විදිහට පළවෙනි එක එකතුව හරි ගිහිල්ලා නම් එකතුව හරි ගිහිල්ලා නම් 123ක් ඇවිල්ලා නම් ඒකට එක ලකුණක් තියෙනවා ඊට පස්සේ 51 ඇවිල්ලා නැත්නම් ඒකට එක ලකුණක් හපන්න එතකොට එක ලකුණක් තියෙනවා ඊළඟ ප්‍රශ්නේ 17 1532 න් 954ක් අඩු කරන්න 1532 න් අඩු කරන්න ඕනේ අඩු කරන්න ඕනේ බලන්න 954ක් 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 එතකොට අන්න බලන්න අන්න එතකොට අපි අඩු කරන්නේ කොහමද දෙකෙන් හතරක් බෑ මේ පැත්තෙන් ගත්තා 12න් හතරක් 8යි මෙතන දැන් තියෙන්නේ 2යි දෙකෙන් පහක් බෑ මෙහෙන් ගත්තා 12න් පහක් ගියාම 7යි මෙතන දැන් 4යි 4න් 9ක් බෑ මෙහෙන් ගත්තා 14න් 9ක් ගියාම 5යි 578යි උත්තරේ දෙන්නේ 578යි 578යි අනේකට ලකුණු දෙකක් ලබා ගන්න ලකුණු දෙකක් ලබා ගන්න හොඳයි එහෙමනම් අපි එන්න හදන්නේ 19 20 20 19 20 අවසාන ගණන් කීපයක දැන් මගේ පුතාලා මේක බලන දූල පුතාලා අපේ ප්‍රශ්න පත්‍ර පන්තියේ තියෙන බ්‍රහස්පතින්දානේ එතකොට බ්‍රහස්පතින්දා හවස 3:00 වෙනකොට පටන් ගන්න පන්තිය හැම යාළුවෙක්ම මේ ලින්ක් එක යවන්න පුළුවන් ඕනම යාළුවෙක්ව ලංකාවේ ඕනම යාළුවෙක්ව සම්බන්ධ කරගන්න පුළුවන් ඔයාගේ පන්තියේ ඉස්කෝලේ පන්තිය ඕන තැනක ළමයෙක්ට මේ ප්‍රශ්න පත්‍ර පන්තියත් එක්ක එකතු කරන්න පුළුවන්. මෙම ඔරලෝසුවේ පෙන්වන වෙලාව පැය 12 ක්‍රමයට දක්වා. මේකේ තියෙන ඇවිල්ලා 21:17. දැන් ඔය 21 කියලා දකින්නකොටම 9:17. ටක් ගාලා මගේ හිතට කියනවා මේ තියෙන්නේ පැය 24 ක්‍රමයේ. ඒ විතරක් නෙවෙයි
මගේ පුතේ 21 කියලා කියනකොටම මට තේරෙන්න ඕනේ මේක පස්වරු වෙලාවක්. පස්වරු වෙලාවක්. 9 17යි. ඔව්. එතකොට පස්වරු වෙලාවක් නම් පස්වරු මේක පැය 12 ක්‍රමයට ගන්න මේකෙන් අඩු කරන්න ඕනේ පැය කීයක්? 12ක්. පැය 12ක් අඩු කරන්න. 12ක්. ඔව් මගේ පුතාලා 20 අඩු කරන්න 12ක්. කී දෙන්නේ? 9යි. 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 හරිද? 9යි. 9යි. 17යි. 17. පැය 9යි. ඊළඟට මිනිත්තු කීයද? 17යි. 17යි. මිනිත්තු 17යි. පැය මිනිත්තු කියලා ලියන්න ඕනද? පැය මිනිත්තු නොදා 9යි 17 30ත් හරියට දෙන්න. නමුත් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම නෙමෙයි පස්සරු 9යි 17. ඈ? පස්සරු 9යි 17 ලිව්ව පස්සරු. ලිව්වේ පස්සරු. හරි सुदुसु परिधी उड़ालो विशाल संकेत किस्तेमाती होता है मगर उताला का आगान देंग देंग मनोहरी दिया अंतंदने करने कोटा आगान पुत्री सात बाद कराने ने मटकियां में गणित लाखुरु किया तीनों आदे मनोहरी दिया अंतंदने कराने गणित लाखुरु किया तीनों आदे देखा तीनों में पैसे लोकुना में पैसे कुड़ाई ना आप ये कर दाने वो संकेत एक राबी क्या ने कुड़ाई संकेत कुड़ाई संकेत ओ ईलंग का आप ही तमु में पत्ता लोकुई ना में पत्ता कुड़ाई ना आप ही में कर दां विशालाई संकेत विशालाई संकेत समान संकेत दां में ये देखा दिपत्ता दां ना तो समान है में दिपत्ता में क्या साइज़ ना आं आप ही ये तेंदा दां ने समान है लोकु संख्या हम बिन्ने कोई पैतते आना कोटा दाखुनु पैतते आना कोटा दाखुनु पैतते दाना पैतते आना कोटा दाना पैतते आना कोटा हमारी लोकु संख्या ये तो कोटा उधर माता किती आगाने ओ उधर माता किती आगाने जब माम रीने काई रीना हाथराई का तो हम आउट लोकु रीने का दान पहा लोक दान पहा उरुहरी माइक करवा
ආවේ මයික් ඔන් කරන එක මයික් එක ඔන් කරන් ඉන්න පුතා හරි දුව හරි මයික් එක ඕෆ් කරන් සර් ඔව් සර් ඔය එක හරියකට එක ලකුණයි නේ ඔව් එකකට එක ලකුණ ගානේ දෙකටම ලකුණු දෙකයි හරි ආ දැන් හරි හැමෝම මයික් ඕෆ් කරගන්න ඕනේ මොනවා හරි දෙයක් අහනකොට විතරයි මගේ පුතාලට මයික් ඔන් කරන්න පුළුවන් විස්ස ගැලපෙන පිළිතුරට යටින් ඉරක් අහනවා විස්ස වෙදී කියනවා ගැලපෙන පිළිතුරට යටින් ඉරක් අහනි ප්‍රධාන දිශාවක් නොවන්නේ ප්‍රධාන දිශාවක් නෙමෙයි කියලා දැන් මට කියන්න මට කියන්න මගේ පුතාලා ප්‍රධාන දිශාව මොනවද උතුර දකුණ දකුණ ඔව් එතකොට නොවන්නේ කිව්වහම වෙන්න මේක නිරිත තමයි ගන්නෙ නිරිත හදලා තියනවා නිරිත දාලා තියනවනේ එක ලකුණක් දෙන්න එක ලකුණක් දෙන්න ඊළඟට කියනවා ඊසාන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව වන්නේ පොඩ්ඩක් ඉන්න නිරිත නිරිත विरुद्ध दिशा दिशा එතකොට මගේ පුතාලා දැන් ආ ලකුණු ඔක්කොම එකතු කරා ඔක්කොම ලකුණු එකතු කරලා දාන්න ප්‍රශ්න පත්‍රයේ මුලටම අරන් ගිහිල්ලා 40න් කීයද කියලා 40න් කීයද කියලා දාන්න 40න් කීයද කියලා දාන්න මේ මගේ 32යි ඔව් දැන් මම කියන අය හොඳයි දැන් මම කියන අය මට ඔන්න මම මේ විදියට අහන කට්ටියට උත්තර මට ඕනේ 40න් 40 තියන අය අත උස්සන්න අතක සංකේත දෙන්න 40න් 40